අන්තර් සමාජ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයට අදාළව කළුතර ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේදී තරඟ පාවාදීමක් සිදු වී ඇද්දයි පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඊ අවසන් වූ මේ තරගයේ කඩලු තුනකින් ජය ගන්නට පානදුර ක්‍රීඩා සමාජය සමත් වුනේ බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දක්වා ඉහළට පැමිණෙමින්. කෙසේ වෙතත් මෙම තරගයේ අවසන් දිනය තුළ සිදු වූ ඇතැම් සිදුවීම් හේතුවෙන් තරඟ පාවාදීමක් සිදු වී ඇද්දයි සැක මතුවන බව තරඟයේ නැරඹූ ඇතැම් පිරිස් චෝදනා කළා. මගුණ සරේ ක්‍රීඩාංගණයේ පැවති මේ තරඟයේ පළමුවෙන් පන්දුර පහර දුන් කළුතර කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 390ක්. දෙවන දිනයට තරඟේ නතර කරන විට පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිමට කඩලු දෙකක් දෙවී ලකුණු 180ක් ලබා සිටියා. තරඟයේ සැකයට තුඩු දෙන සිදුවීම ආරම්භ වුණේ තුන්වන සහ අවසන් දිනය තුළදී. එදී පන්දු වාර 23යි පන්දු 3ක් තුළ ලකුණු 243ක් රැස් කරමින් තම පළමු ඉනිම ලකුණු 423ක් දක්වා ඉහළ දමා ගන්නට පානදුර කණ්ඩායම සමත් වෙනවා. අනතුරුව කළුතර ක්‍රීඩා සමාජයද එක්දින තරඟයක් සිහි කරන ආකාරයෙන් දෙවන ඉනිම ක්‍රීඩා කළ අතර ඔවුන් පන්දු වාර 22යි පන්දු 5ක් තුළ සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 197ක්. අඩු ආලෝක තත්වයක් සහ වර්ෂාව හේතුවෙන් යම් තාක් දුරකට තෙතබරිත වූ ක්‍රීඩාංගණයේ කුවද ජයග්‍රහණය සඳහා හිමි වූ ලකුණු 165ක් ඉලක්කය පන්දු වාර 13යි පන්දු 4ක් පමණක් වැය කරමින් සපුරාගත් පානදුර ක්‍රීඩකින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගෙන සිටි වරාය අධිකාරී කණ්ඩායම අභිභවා යන්නට සමත් වුණා. පානදුර ක්‍රීඩකින් දිගින් දිගටම වේගවත් පහර එල්ල කරද්දී වුවද කළුතර කණ්ඩායමේ ක්‍රීඩකින් බහුතරයක් යාර 30 සීමාව තුළ පන්දු රැකීමේ නිරතව සිටියේ මෙලෙසින්. මේ අනුව තරඟයේ අවසන් දිනය තුළ ලකුණු 607ක් සහ කඩලු 23ක් වාර්තා වූ අතර ඒ සඳහා වැය වී ඇත්තේ පන්දු වාර 60යි පන්දු 4ක් පමණයි. තුන් දින තරඟයක අවසන් දිනය තුළ කඩලු 23ක් දැවී යද්දී පවා පන්දු වාරයකට ලකුණු 10කට වැඩි දළ ලකුණු වේගයක් වාර්තා වීම සැකයට තුඩු දෙන කරුණක් බවට ඇතමුන් චෝදනා කරනවා. එමෙන්ම පාන්දුර කණ්ඩායමේ නායක චාමර සිල්වාද අසනීප තත්වයක් බව පවසමින් තරඟයේ අතරමඟදී ඉන් ඉවත් වී ඇති අතර ඔහු ඉනිම දෙකේදීම ප්‍රතිකරණයේ යෙදුනේ නැහැ. මෙම කරුණු සැලකිලිටගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තීරණය කර ඇත්තේ අදාළ තරඟය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පුද්ගලයෙක් හෝ කමිටුවක් පත් කිරීමටයි. ලබන සඳා හෝ අඟහරුවාදා වන විට එම පරීක්ෂණ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් හිරු ස්පෝර්ට්ස් කෝනර් වෙත පැවසුවා. සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට අවසන්. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති සිමි සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7:00.